ඔබ ගතියට තමයි කාය ප්‍රසාද කියලා කියන්නේ. කයට දැනෙන්නේ, කයට ස්පර්ශයක් වෙනකොට අපිට දැනෙන්නේ මේ කාය ප්‍රසාදේ මුළු ශරීරේ පුරාම ව්‍යාප්ත වෙලා තියෙන නිසා. කෙස් ලොම් නිය ආදී හැර අන් සියලු තන්හි යම් කිසිවක් ගැටුම් කලින් ස්පර්ශය දැනේ. කෙස් ලොම් නිය කියන මේ කොටස් වල ඇරෙන්න ශරීරයේ අනික් ඕනෑම තැනක යම් කිසි ස්පර්ශයක් සිදු වුණාම ඒක අපිට දැනෙනවා. එනම් කාය ප්‍රසාද මුළු ශරීරෙම පිහිටලා ඇත. ඒ අනුව බලනකොට කාය ප්‍රසාදය කියන එක මුළු ශරීරයේම පිහිටලා තියෙන ඔබ ගතිය. ඊට පස්සේ අපි බලනවා විෂය රූප පිළිබඳව. ඒකේ ඉන්ද්‍රියට ගෝචර වන විෂය වනදී විෂය රූපේවත් ගෝචර රූප නමින් හඳුන්වන්නේ ඒ ඉන්ද්‍රියට ගෝචර වන විෂය වන දේ විෂය රූප විදිහට, එහෙම නැත්නම් ගෝචර රූප විදිහට හඳුන්වනවා. නැවත අපි බලමු විෂය රූප කියන්නේ එක එක ඉන්ද්‍රියට ගෝචර වන විෂය වන දේවල්, එහෙම නැත්නම් ගෝචර වන ගෝචර රූප. රූප සද්ද ගන්ධ රස යමින් ඒ චතුර විදේ. විෂය රූප හතරයි රූප ශබ්ද ගන්ධ රස කියලා. රූප ඇසට ගොදුරු වන දේ රූප නම් වේ. ඇහැට ගොදුරු වන දේවල් වලට කියනවා රූප කියලා. ශබ්ද කියන්නේ කනට ගොදුරු වන දේ ශබ්ද ශබ්ද නම් වේ. ගන්ධ නහයට ගොදුරු වන දේවල් ගන්ධ කියලා කියනවා. ගන්ධ සුවඳ රස දිවට අරමුණු වන දේ රසය. දිවට අරමුණු දේ විඹරන දේවල් වලට කියනවා රසය කියලා. කාය විඥානයේ පහළවීම සඳහා කායට ගොදුරු වන්නේ ස්පර්ශය. කාය විඥානයේ ඇතිවීම සඳහා කායට ස්පර්ශ වෙන දේ කාය විඥානයේ ඇතිවීම සඳහා කායට ගොදුරු වෙන ස්පර්ශ. ඒ පොට්ටාප නමින් විශේෂ රූපයක් හඳුන්වා දී මෙත. ඒ නිසා අපි අවධානය යොමු කළ යුතු අවස්ථාව මෙතනදී කය ස්පර්ශය ගැන කතා කරන්නේ රූප සද්ද ගන්ධ රස කියන තුන විතරයි විෂය රූප විදිහට කතා කරන්නේ. කාය විඥානයේ පහළ වීම සඳහා කයට ගොදුරු වෙන ස්පර්ශ ගොදුරු වෙන ස්පර්ශය. ඉතින් ඒ නිසා මෙතනදී පොට්ටාප නමින් විශේෂ රූපයක් හඳුන්වලා දීලා නැහැ. විෂය රූප වල පොට්ටාප රූප කියලා එකක් දැක්වෙන්නේ නැහැ. එහෙම නැත්නම් කාය කියලා එකක් සඳහන් වෙන්නේ නැහැ. යම් කිසිවක් හා ගැටීම ඇතිවන්නේ මහා භූත සතරෙන් පඨවි තේජෝ වායෝ යන තුනට. යම් කිසිසේම ගැටීමට ලක් වෙන්නේ මේ කියන කොටස් තුන නිසා. පඨවි තේජෝ වායෝ යන තුනට ඒවා ඉහත ගෝචර රූපයන්ගේ ප්‍රකාශ වන හේයින් පොට්ටප් ස්ප්‍රස්ඨාපිය නමින් විශේෂ රූපයක් නොදැක්වේ. මෙතනදී ගෝචර රූපවලදී පොට්ටප්පේ දක්වලා තියෙන නිසා වෙනම රූපයක් විදිහට දක්වන්නේ නැහැ. යම් කිසිවක් හර ගැටීම ඇතිවන්නේ මහා භූත හතරකින් පටවි තේජෝ වායෝ යන තුනට අනුව ඒවා ඉහත ගෝචර රූපයන්ගේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා පොට්ටප්ප කියලා විශේෂ රූපයක් විශේෂ රූපවලදී දක්වලා නැහැ. ඊළඟ රූප කොටස් තමයි භාව රූප. ස්ත්‍රී පුරුෂ ભેදය අනුව භව රූප දෙකකි. ඉති භව පුරුෂ භව. ස්ත්‍රී භාවයේ පුරුෂ භාවය අනුව භව රූප වල කොටස් දෙකයි. මව කුසක පිළිසඳ ගැනීම සමග ස්ත්‍රී භව පුරුෂ භව ලක්ෂණ වල බී මූල බීජ පහළ වෙනවා. මව කුසක තුල පිළිසඳ ගතට පස්සේ ඒත් එක්කම මේ ඉති භාවයේ සහ පුරුෂ භාවයේ කියන වෙනස සහිතව රූප වල හට ගැනීම රූප වල නිර්මාණය වීම සිද්ධ වෙනවා. හදේ රූප මනෝ ධාතු මනෝ විඥාන ධාතු දෙකෙහි ආශ්‍රය ස්ථානයේ හදේ රූප නම් දැක්වේ. මනෝ ධාතු සහ මනෝ විඥාන ධාතු දෙකේ ආශ්‍රය ස්ථාන ආශ්‍රය කරන මනෝ ධාතුවත් මනෝ විඥාන ධාතුවත් කියන මේ දෙක ආශ්‍රය කරන ස්ථානයේ හදේ රූපයේ විදිහට තමයි අභිධර්මයේදී වර්ග කරන්නේ. හදේ වස්තුවේ අඩපත පමණ ලෙස ඇසුරු කොටගෙන උපදින සිත්වල මූලස්ථානයේ හදේ රූප නමින් හැඳින්වේ.
හරදිය වස්තුවේ අඩ 7ක්. හරදිය වස්තුවේ භාගයක් ප්‍රමාණය ආශ්‍රය කරගෙන අඩක් ආශ්‍රය කරගෙන උපදින සිත්වල මූලස්ථානයේ හදේ රූපේ විදිහට හඳුන්වනවා. පෙළෙහි මේ නාමයේ යොදා නැත සිත ඉපදීමට ආශ්‍රය ස්ථානයක් දැක්වීමේ අවශ්‍යතාව සලකා ආභිධර්මිකයන් විසින් මෙසේ යොදා ඇත. ආභිධර්මිකයන් විසින් පෙළෙහි, ඒ කියන්නේ අභිධර්මයේදී මේක පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා නැහැ. ඒ වුණත් සිත් ඉපදීමට ආශ්‍රය වන ස්ථානයේ මොකක්ද කියන එක පිළිබඳව දැනගන්න අවශ්‍ය නිසා ආභිධර්මිකයෝ අභිධර්මයේ පිළිබඳව තොරතුරු දක්වන විචාරකයෝ පඬිවරු මේ කොටස ඒ විදිහට සාකච්ඡා කරනවා. දැනීමේ ශක්තිය මුළු සිරුර පුරාම ඇතත් වෙනත් බොහෝ ලක්ෂණ අනුව මනෝවිඥානයේ හෘදය මොළයත් යන දෙකම ආශ්‍රය කොට ඇති බව වෙනත් විචාරකයෝ සඳහන් කරත් දැනීමේ ශක්තිය මුළු සිරුර පුරාම තියෙනවා. ඒ වුණාට බොහෝ ලක්ෂණ අනුව මනෝවිඥානයේ හෘදය මොළයත් යන දෙකම ආශ්‍රය කරගෙන ඇති නිසා විචාරකයෝ මේක වෙනමම සංග්‍රහයකට ලක් කරලා තියෙනවා. ජීවිත රූප තමා සමග උපන් වෙනත් රූපයක් ජීවත් කරවීමේ ශක්තිය ඇත්තේ යමකට ඒ ජීවිත රූප නම් වේ. තමා සමග උපන් වෙනත් රූපයක් ජීවත් කරවීමේ ශක්තිය හඳුන්වන ජීවිත රූප කියලා තමාත් එක්ක හටගත්ත ඒත් අනිත් සියලුම රූප කොටස් ආරක්ෂා කිරීම සඳහා ජීවත් කරවීම සඳහා මූලික වෙන්නේ මේ ජීවිතේන්ද්‍රිය කියන රූපය. ජීවිතේන්ද්‍රිය නාම හා රූප වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වන අතර සිතෙහි ඇති ජීවි ස්වરૂපයේ නාම වශයෙන්ද රූප කොටස් හෙවත් රූප ජීවිතේන්ද්‍රිය ජීවිත රූප නමින්ද හැඳින්වේ. අපි මීට කලින් චෛතසික පාඩමේදී ජීවිතේන්ද්‍රියක් පිළිබඳව කතා කළා. එතනදී අපි කිව්වා රූප ධර්ම වල තියෙන ජීවිතේන්ද්‍රිය නෙවෙයි මෙතනදී සාකච්ඡා වෙන්නේ, නාම ධර්ම වල තියෙන ජීවිතේන්ද්‍රිය කියලා. එහෙනම් ජීවිතේන්ද්‍රිය නාම ජීවිතේන්ද්‍රිය සහ රූප ජීවිතේන්ද්‍රිය කියලා කොටස් දෙකකට බෙදෙනවා. සිතෙහි ඇති ජීවි ස්වરૂපයේ නාම වශයෙන් සිතේ තියෙන ජීවි ස්වરૂපයට කියනවා නාම කියලා. රූප කොටස් හෙවත් රූප ජීවිතේන්ද්‍රිය ජීවිත රූප කියලා කියනවා. රූප කොටස් වල ජීවිතේන්ද්‍රියක් තියෙනවා. ඒක තමයි කියන්නේ රූප ජීවිතේන්ද්‍රිය කියලා. ඒ සතර මහා භූත ශක්තියෙන් පහළවන්නා වූ සත්ව රුක්සලත ආදී සියලු තැනකම ඇති ජීවිත රූපය. මේ කියන රූප ජීවිතේන්ද්‍රිය සතර මහා භූත ශක්තියෙන් පහළවෙන් සත්ව රුක්සලත ආදී සියලුම තැන්වල පවතිනා වූ තත්වයක් තමයි රූප ජීවිතේන්ද්‍රිය කියලා කියන්නේ. රූප ජීවත් කරවීමෙන් ශක්තිය දෙන්නේ රූප ජීවිතේන්ද්‍රියට. අනුභව කරන දේ ආහාරය, ආහාර රූප ගැන කතා කරන අනුභව කරන දේවල් ආහාර රූප විදිහට ආහාර විදිහට සලකනවා. ආහාරය නිසා සත්ව ශරීරයේ යම් කිසි ජීව පදාර්ථයක් හටගනී. ආහාර රූප නමින් දැක්වෙන්නේ එයයි. ආහාරය ගත්තම ආහාර ගත්තම සත්ව ශරීරයේ තුල යම් කිසි ජීව පදාර්ථයක් ඇති වෙනවා, හටගන්නවා. ආහාර රූප කියලා කියන්නේ ආහාර නිසා සත්ව ශරීරයේ ඇතිවෙනා වූ ජීවිත පදාර්ථයට ජීවත් වීමේ ජීවත් කරවීමේ ස්වභාවයට කියනවා ආහාර රූප කියලා. සිරුරේ පැවැත්මට හා ආරක්ෂාවට ආධාර වන්නේ ආහාරය. සිරුරේ පැවැත්මට එවැගේම ආරක්ෂාවට ආධාර වෙන්නේ මේ කියන ආහාර රූප යටතේ සාකච්ඡා වෙන සාකච්ඡා කරන ආහාර රූප. මෙතෙක් දක්වා ඇති රූප අටලොස්ස නිස්පන්න රූප නම් වේ. මේ පමණ වෙලාවක් අපි දක්වපු රූප අටලොස්ස 16 18 නිස්පන්න රූප විදිහට හඳුන්වනවා. රූපයන් අත ඒවා ප්‍රධාන තැනකට. රූපවල ප්‍රධාන වර්ගීකරණයක් තමයි නිස්පන්න රූප කියන්නේ. නිස්පන්න රූප 18ක් තියෙනවා. යම් හේතු ප්‍රත්‍යයන් නිසා හටගත් යන අර්ථින් නිස්පන්න රූප යන නාම යෙදේ. නිස්පන්න කියන
නම ලැබෙන්නේ යම් යම් හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්ත කියන අදහසින් තමයි නිස්පන්න කියන නම මේ සඳහා යෙදිලා තියෙන කම්ම චිත්ත උතු ආහාර යන කරුණු නිසා හටගත් රූප ඒට ඇතුළත්. එතකොට මේ කියන නිස්පන්න රූප සියල්ලක්ම ඇතිවීමේදී කම්ම චිත්ත උතු ආහාර කියන කරුණු සියල්ලක්ම ඒක රාශී වීමෙන් තමයි මේ කියන නිස්පන්න රූප හටගන්නේ. ඉතින් නිස්පන්න රූප අපි කතා කළා 18ක්. ආහාර රූප ජීවිත රූප 1යි, ආහාර රූප 1යි, හදේ රූප 1යි, භව රූප ඉති භව පුරුෂ භව කියලා 2යි. ඊට පූර්වෙන් කතා කළා විෂය රූප, රූප සද්ද ගන්ධ රස කියලා 4ක්. පසාද රූප විදිහට කතා කළා සෝත පසාද, චක්කු පසාද, සෝත පසාද සහ ගාන පසාද, ජීවහා පසාද, කාය පසාද කියන පසාද රූප ඒ විදිහට කතා කළා. අපි ඒ විදිහට කතා කළේ සියලුම රූප පොතේ හඳුන්වනවා මිස් නිස්පන්න රූප විදිහට. අපි මුලින් සඳහන් කරලා තිබුණේ මෙතන පසාද රූප කියලා. පසාද රූප නිස්පන්න රූප වල එක කොටසක් විතරයි. චක්කු පසාද, සෝත පසාද, ගාන පසාද, ජීව පසාද, කාය පසාද කියන පහ. ඉතින් මෙතනදී අපි සාකච්ඡා කළේ තුන්වෙනි පරිච්ඡේදයේ දෙවෙනි කොටස විදිහට නිස්පන්න රූප 18. නිස්පන්න රූප 18ක් තියෙනවා. පසාද රූප, චක්කු පසාද, සෝත පසාද, ගහන පසාද, ජීවහා පසාද, කාය පසාද කියන පසාද රූප පහයි. විෂේ රූප, රූප සද්ද ගන්ධ රස කියලා 4යි. එතකොට කොටස් 2යි. රූප 9යි. පසාද රූප 5යි. විෂේ රූප 4යි. ඊට පස්සේ නිස්පන්න රූප වල කොටස් තමයි භව රූප, ඉති භව පුරුෂ භව, ඒ දෙකත් එක්ක රූප 11යි. හදේ රූපත් එක්ක 12යි. ජීවිත රූප 13යි. ආහාර රූප 14යි. මේ විදිහට රූප පිළිබඳව, නිස්පන්න රූප පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම හැකියාව තියෙනවා. ඉතින් මේ කොටස් වලදී අපෙන් විභාගයේදී ප්‍රශ්න අහනවා විවිධ ආකාරයෙන් රූප පිළිබඳ වර්ගීකරණයන් පිළිබඳ දැනීමක්, වැටහීමක්, අවබෝධයක් අපිට තියෙන්නට ඕන. ඒ පිළිබඳ අවබෝධය ඇති කරගන්නට අපිට මේ කියන සියලුම රූප කොටස් පිළිබඳ දැනීම වැදගත් වෙනවා. එහෙමනම් ඒ පිළිබඳව තවත් අවධානය යොමු කරමින් ඔබට දැනුම ලබා ගන්නට කියලා සිහිපත් කර සිටිනවා. එහෙමනම් මේ පාඩමෙන් අපි සමගන්න ඊළඟ කොටසෙන් අපි රූප පිළිබඳව කතා කරන්න තියෙන විස්තර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එසේනම් එතෙක් ඔබට අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කර සිටිනවා.